හැමෝටම සුබ දවසක් Access Technology තින් සාදරයෙන් පිළිගන්නවා අද ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ කවුරුත් භාවිතා කරන Common IC එකක් වන NE555 කියන integrated circuit එක භාවිතා කරලා සරල organ circuit එකක් නිර්මාණය කරගන්න ආකාරය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට අඩු component ප්‍රමාණයක් යන්නේ ඒ වගේම ලොකු electronic දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට මේක හදා ගන්න පුළුවන් ඒ වගේම මේකේ මම PCB designing software එකෙන් මේක circuit එක design කරලා ඒගෙන විස්තරයක් දෙ කරනවා ඊගාර projector board එක මේ සම්පූර්ණ component ඇතුළත් කරලා ඒගෙන විස්තරයක්ද ඒ වගේම අවසානයේදී මේක මේ play කරන ආකාරයත් මම ගෙනේනවා ඊගොඩ මාත් එක්ක රැඳීගෙන ඉන්න මේ වීඩියෝ එක ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි කුඩා උගන්වයක් හදන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට එහෙමනම් අපි ඉදිරි පියවර ටික බලමු මේක කොහොමද මේ සර්කිට් එක ඩිසයින් කරගන්න කියන එක ගැන මුලින්ම මම පෙන්වන්නම් කියන ස්ක්‍රීන් ලේඅවුට් software එකෙන් තමයි මේ සර්කිට් එක මම ඩිසයින් කරේ මම මේ වෙලාවේදී මේ සර්කිට් ඩිසයින් කරන ගැන මම කියලා දෙන්න යන්නේ ඒකේ වීඩියෝ මේ ඉහළ කාට් එකේ දාලා තියෙන මේ software එක කොහොමද භාවිතා කරන්න කියන එක ගැන මේකෙදි මම සරල කෙටි දෙයක් පෙන්වන්නම් මෙතන තමයි macros කියන library එක තියෙන්නේ මේකෙන් තමයි මේකට මේ අවශ්‍ය කරන කොන්ෆරන් ඇතුළත් කරගන්නේ තමන් කැමති එකක් සිලෙක්ට් කරලා මේ විදිහට ඇදලා දාගන්න පුළුවන් දාගෙන අවශ්‍ය වැලියුස් එහෙම දෙන්න පුළුවන් ඒ ආකාරයට තමයි මේකේ මේ මම කොන්ෆරන් ඇතුළත් කරගත්තේ එහෙමනම් අපි බලමු මේකට අවශ්‍ය කරන මේ උපාංග මොනවද කියලා මේක තමයි සම්පූර්ණ NE555 භාවිත කරපු සර්කිට් එක මේක තමයි NE555 කියන common IC එක මේක පින් 8කින් සමන්විත IC එකක් මේ 555 IC එක ගැන වැඩි විස්තර ඕනනම් data sheet භාවිත කරලා ඔබලාට බලා ගන්නත් පුළුවන් පළවෙනි පින් එක ගත්තොත් මේක ground කරලා මන් තියෙන්නේ ඒ වගේම දෙවෙනි පින් එකෙන් out එකක් විදිහට තමයි මෙතනින් මේ path එක අරන් තියෙන්නේ ඒ වගේම දෙවෙනි පින් එකෙන් මේ capacitor දෙකක් දාලා තියෙනවා මෙතෙන්ට මේකේ values නම් මන් දාලා නැහැ අවශ්‍ය වැලියුස් තමන්ගේ කැපැසිටර් එකට ඇතුළත් කරගන්න පුළුවන් මේක මොකද මේ මෙතන හඬ වෙනස් කරන්න තමයි මේ කැපැසිටර් දෙක දාලා තියෙන්නේ මෙතන ස්විච් එකක් භාවිත කරලා තියෙනවා එක පැත්තකට කනෙක් කරපුවාම එක හඬකුත් අනිත් පැත්තට කනෙක් කරපුවාම තවත් හඬකුත් එන ආකාරය තමයි මේ දෙවැනි අග්‍රයෙන් ගන්න පාත් එකට මේ සම්බන්ධ කරලා තියෙන්නේ ඒ වගේම තුන්වෙනි අග්‍රයෙන් තමයි ස්පීකර් ලයින් එක අරන් තියෙන්නේ 10 microfarad capacitor එකක් දාලා speaker එක connect කරලා තියෙනවා speaker එකේ එක පැත්තක් රිනටත් අනිත් පැත්ත capacitor එක හරහා තුන්වෙනි අග්‍රයටත් හතරවෙනි අග්‍රයටත් මම capacitor එකක් ඇතුළත් කරලා තියෙනවා 0.1 එකක් microfarad මේ capacitor එකේ ඊගාට පස්වෙනි එකටත් 0.1 capacitor එකක් ඇතුළත් කරලා තියෙනවා ඒ දෙකම මේ common එකට සම්බන්ධ කරලා තියෙනවා ඊගාට හයවෙනි pin එකෙන් තමයි අවුට් එකක් විදිහට මේ පුෂ් බටන් වලට ගෙන යන පාත් එක තියෙන්නේ ඊගාවට හත්වෙනි එකත් ඒ ආකාරයටමයි තියෙන්නේ අටවෙනි එක තමයි ප්ලස් පින් එක තනග්‍රේ ඒකට 6 වෝල්ට් එන 9 වෝල්ට් යනකම් මේකට දෙන්න පුළුවන් ඒක තරමක් ස්මූතින් කරගෙන තියෙනවා මෙතන ඉලෙක්ට්‍රෝලයිටික් කැපැසිටර් එකක් දාලා 220 මයික්‍රෝෆැරඩ් මේකට කැමති එකක් භාවිත කරන්න පුළුවන් 18 යනකම් උනත් භාවිත කරන්න පුළුවන් ඊගාට මෙතන රෙසිස්ටර් එකකින් 8වෙනි පින් එකත් 7වෙනි පින් එකත් තියා කරලා තියෙනවා 1K රෙසිස්ටර් එකකින් ඒ වගේම 4.7K රෙසිස්ටර් එකකින් 7වෙනි එකේ අවුට් එකක් එළියට අරන් තියෙනවා ඊගාට තමයි රෙසිස්ටර් 1K විදිහට මේක දිගටම සම්බන්ධ වෙන්නේ සීරීස් ක්‍රමයට ඒ අතරින් තමයි මේ මගේ පාත් එකක් කරන් මේ ස්විච් එක කනෙක්ට් වෙන්නේ ඒ කියන්නේ ස්වර හතට සාරී ගාම පාද නීස කියන ස්වර හතට push button switch හතක් දාලා තියෙනවා මම ඒකෙදි මේ ස්වර හත වෙනම play කරගන්න පුළුවන් විදිහට තියෙන push button දාලා මේ වගේම තව ස්වර set එකක් හදාගත්තොත් high scale වලටත් මෙතනින් එහාට සම්බන්ධ කරගන්න පුළුවන් මේ වගේම 1K resistor දිගටම භාවිත කරලා ඒ වගේම 7 7 14ක් ඒ වගේම තව 7ක් එකතු කරලා මේ 21ක් ආකාරයටත් ගන්න පුළුවන් එතකොට තව ඉහළට මේ ස්වර සම්බන්ධ කරගන්න පුළුවන් ඒක ඔබලගේ අවශ්‍යතාවය අනුව වෙනස් කරගන්න පුළුවන් විශේෂයෙන් මේ කැපැසිටර් දෙක ගැන කතා කරන්න නම් මෙතෙන්දි මම
වැලියුස් දීලා නැහැ ඔයගොල්ලෝ කැපැසිටර් කෝඩ් එකක් තියෙනවා ඒක බලලා අවශ්‍ය කරන හනවලන කැපැසිටර් වෙනස් කරගන්න පුළුවන් මෙතන මයික්‍රෝ ෆැරඩ් ප්‍රමාණවල් පෙන්නලා තියෙනවා ඒ වගේම කැපැසිටර් කෝඩ් එක මෙතන තියෙනවා අදාළ කැපැසිටර් එකේ ප්‍රින්ට් කරලා තියෙන මම ඒකට වැලියුස් දීලා නැත්තේ ඒකයි මට අවශ්‍ය විදිහට තමයි මේ කැපැසිටර් එක මම සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන තමයි ස්විච් එක තියෙන්නේ දෙපැත්ත වෙන් කරන මේවත් push button switch මේ IC එක භාවිතා කරද්දී විශේෂයෙන්ම IC base එකක් භාවිතා කරන්න එතකොට හොඳයි මේ මේ මොකද නැත්නම් IC එක ගොඩාක් රත් වුණොත් එහෙම මේ පිච්චෙන් ඩිඩ තියෙනවා මම පෙර කිව්වාගේ මේ වගේ තව ස්වර හතක් එකතු කරගත්තොත් push button හතක් සම්බන්ධ කරගෙන තවත් ඉදිරියට මේක ස්වර ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් high scale වලින් resistor ඔක්කොම series විදියට තමයි යන්නේ 1k resistor මෙතෙන්ද මං හිතන්නේ මේක සෑහෙන්න මේ බලපුවාම මේ diagram එක තේරුම් ගන්න පුළුවන් ඕනම කෙනෙකුට ඉතාමත්ම සරලයි මේ speak එකට 8 ohm speak එකක්ම භාවිත කරන්න එතකොට හොඳයි මොකද oil එක එහෙම මේ රත් වෙන්නේ නැහැ එතකොට 9 volt DC තමයි මේකට සම්බන්ධ කරන්නේ මං හිතන්නේ මේ ටික ප්‍රමාණවත් අපි ඊගාට බලමු projector board එකේ මේක කොහොමද component ටික ඇතුළත් කරලා තියෙන්නේ කියන එක ගැන හරි එහෙමනම් මම මේක සම්පූර්ණ කොම්පොනන්ට් එක මේ වගේ ප්‍රොජෙක්ටර් බෝඩ් එකකට සම්බන්ධ කරගත්තා මේකේ මේ ඇතුලේ තමා 555 ඉන්ටග්‍රේටර් සර්කිට් එක තියෙන්නේ මේ මෙතන ඇතුලේ මේ වයර් ඇතුලේ අර වෙනස් කරන කැපැසිටර් දෙක තමයි මේ මෙතන මේ තියෙන්නේ මේ හඬ වෙනස් කරගන්න දෙක මෙතන මේ දෙක එකට මම ස්විච් එකක් සම්බන්ධ කරගත්තා මේ එකේ ස්විච් එක टू पोल स्विच मेतन मेद अग्रे तम ईसी कटे अन्नी अनीत अग्र दिख कैपैसीटर दिखे एक अग्रे कट अनीपैत कमन अग्रे मे कह पाट वाई के मे अवट ईसी हरा इतना मेतन पुष बटन मैं संबंध कल तीयना अनी मे ईसी मे लाइन दिख मेतनी उड़िंग මෙතන තමයි රෙසිස්ටර් දෙකක් දාලා තියෙන්නේ IC එකට සම්බන්ධ වෙන එක. මෙතන තමයි ස්මූතින් කැපැසිටර් එක තියෙන්නේ. දාන රින අග්‍ර දෙක සම්බන්ධ කරගත්ත. මෙතන තමයි ස්පීකර් ලයින් එක යන්නේ මෙතනින්. කොළ පාට අග්‍රයක් එක පැත්තකටත් අනිත් එක වෙන අග්‍රයටත් මේ ආකාරයට දසමකේ කැපැසිටර් දෙකක් මෙතන තියෙනවා. මම අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ පෙන්නපු දෙක තමයි මේ තියෙන්නේ. හරි එහෙමනම් අපි මේකට මේ සප්ලයි එකක් දීලා බලමු මේක දනරින් අග්‍ර දෙක මේ වගේ පවර් පැක් එකකින් තමයි මම දෙන්නේ 9 වෝල්ට් දෙනවා මෙතන දැන් මම සිලෙක්ට් කරගෙන ඉන්නේ දනරින් මාරු කරගන්න නැතුව හරියටම සම්බන්ධ කරගන්න අවශ්‍ය අග්‍ර දෙකට මේක දන අග්‍රයට මේක පින් අග්‍රේ මේක මේ කොළපාට වයස් දෙක තමයි මම ස්පීකරේට දාලා තියෙන්නේ මේ වගේ තරමක් ලොකු ස්පීකරයක් මම භාවිත කරන්නේ කුඩා බෆල් එකක් අපි ඊගාඩ් මේක ප්ලේ කරලා බලමු स्विच हाँ विनास्कर मैं इसल की हुआ एक कैपैसीटर है अनीत कैपैसीटर कनेक्ट है स्विच मैं आकार अनीत पैतर दागा මංගිටන් සෑහෙන දුරට මේක පැහැදිලි ඔයගලන්ට මේ වගේ සර්කිට් එකක් මේ ප්‍රොජෙක්ටර් බෝඩ් එක මම මේ ඩිසයින් කරලා පෙන්නුවේ මේක මේ PCB බෝඩ් එකක් උනා ඩිසයින් කරගන්න පුළුවන් නැත්නම් ඩොට් බෝඩ් එකක් උනත් මේ සවි කරගන්න පුළුවන් මේ කොම්පොනන්ට් එක මේ වගේ තව පුෂ් බටන් පෙළක් ඉදිරියටත්
දාගත්තාම තවත් ස්වර 7ක් හරි 21ක් හරි ඇතුළත් කරගන්න පුළුවන්. එතකොට ඕනම සින්දුවක් මේ ප්ලේ කරගන්නත් පුළුවන්. මම මේ මුල කොටස තමයි මෙතන මේ පෙන්නුවේ. සින්දු නම් මට ප්ලේ කරන්න බෑ. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලන්ගේ සංගීතමය හැකියාව අනුව මට පුළුවන් ස්වර 7 වැඩි කරගන්න. वोल्टेज का हयाक नाम खुद प्रमाण मे लोक वोल्टेज दवाशन मंगिता मेक सहन दूट मेकोल तेरूंगा पुलवा मेक हदागन पुलवा मे वगे का हर हेमन मे वगे वीडियो मिरीटा गेने मेरे लाइक दम दर इवागे मैं चैनल का सब्सक्राइब्स करना बेल क्लिक ओल दागे मगे विना वीडियो का पहले डिस्क्रिप्शन अवसान एंड स्क्रीन तुला कर लिया तवा वीडियो की हम शुभ दवा साकू।